අයිබෝන් සත්‍ය පුවත් සවිස්තරාත්මකව දකින්න එක්වන්න සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මමුදේශන් ඉදමේ ගෙදර ප්‍රථම නවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත විසි එක්වැනි අස්කිරි මහානායක පදවිය ගලගම අත්තදස්සි මහානාහිමියන්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාලක කන්සර්වේටිව් පක්ෂයට විශිෂ්ට ජයක් රනිල්ටත් මන්ත්‍රී ධූරයක් පෞද්ගලික න්‍යායපත්‍රයන්ට වඩා රටේ න්‍යායපත්‍රයේ වැදගත් බව ජනපති කියයි පාකිස්තාන අගමැති ගමන්ගත් හෙලිකොප්ටර් යානය ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් තානාපතිවරු දෙදෙනෙකු මරුට සියම් මහනිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහනාහිමියන් ලෙස පූජ්‍ය ගලගම අතදස්සේ නාහිමියන් අද තෝරා ගනු ලැබුවා බුදු සසුන වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් දවෙන්ත කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම් සහිතව අද දින සියම් මහනිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහානායක හිමියන් ලෙස පූජ්‍ය ගලගම අතදස්සිනා හිමියන් තේරීපත් වුණා. උන්වහන්සේට මෙම ගෞරවනීය තනතුර හිමි වුණේ අභිනව මහානා හිමියන් පත් කර ගැනීම වෙනුවෙන් අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේ පැවති විශේෂ සංඝ සභා රැස්වීමේදී අභිනව මහානා හිමියන් තෝරාපත් කර ගැනීම සඳහා තීරණය ගනු ලබන්නේ සංඝ සභාවේ භික්ෂුන් වහන්සේ සේ 18 නමකගේ එකඟතාවය මතයි. එදා සිට අද දක්වා පැවතගෙන ආ එම සියලු සම්ප්‍රදායන් ගරු කරමින් අද දින සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ 21 වන මහානාහිමියන් ලෙස පූජ්‍ය ගලගම අතදස්සේ මහානාහිමියන් තෝරාපත් කරගෙන තිබෙනවා. අස්ගිරි මහානායක පදවිය සඳහා වෙනත් හිමි නමක් ඉදිරිපත් නොවීම නිසා අතදස්සේ හිමියන් ඒකමතිකව පත් කරගත් බවයි අස්ගිරි කාර්ක සංඝ සභාව පවසන්නේ. උන්වහන්සේ අද දින මහානායක ධුරයට පත්වීමට පෙර අස්ගිරි පාර්ශවයේ අනුනායක ගරුතර ස්වාමින් වහන්සේ නමක් ලෙස කටයුතු කර තිබුණා. අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක පදවිය හෙබ වූ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරාජිතනා හිමියන්ගේ අපවත්වීමෙන් පසුවයි එම පදවිය සඳහා නව මහානායක ස්වාමින් වහන්සේ නමක් අද මෙලෙස තෝරා ගනු ලැබුවේ. 2010 වසරේ සිට මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට නායකත්වය දුන් කන්සර්වේටිව් පක්ෂය තවදුරටත් සිය බලපරාක්‍රමය රට තුළ ස්ථාපිත කිරීමට යලි සමත් වුණා. ඒ බහුතර බලයද හිමි කරගනිමින් ඊයේ පැවති මහා මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමගයි. විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව සමග බොහෝ සම්බන්ධතා ඇති බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලාංකිකයෙකු වන රනිල් ජයවර්ධන මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමයි. මෙවැනි විට ලැබී ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව පාර්ලිමේන්තුවේ සමස්ත ආසන 650න් 330ක් තමන් සතු කර ගැනීමට පාලක කන්සර්වේටිව් පක්ෂයට හැකි වී තිබෙනවා. තනිව රජයක් බිහි කිරීමට නම් මන්ත්‍රී ධුර ආසන 326ක් ලබා ගත යුතු තිබූ අතර මෙවර සඳහනගත නොවී එම ඉලක්කය පසු කර තනිව රජයක් බිහි කිරීමට කන්සර්වේටිව් පක්ෂයට අද හැකි වුණා. ප්‍රතිවාදී කම්කරු පක්ෂයට මෙවර දිනා ගැනීමට මෙවැනි විට හැකි වී තිබෙන්නේ ආසන 231ක් පමණයි. අද දිනේ ලබාගත් මෙම ඓතිහාසික ජයග්‍රහණය සමගින් කන්සර්වේටිව් පක්ෂය මෙවර පාර්ලිමේන්තුවට නායකත්වය දෙන්නේ බහුතර බලය දා තැතිවයි. යනු බ්‍රිතාන්‍ය වත්මන් අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් තවදුරටත් එරට ආණ්ඩුව හසුරුවන අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවස හෙවත් නම්බර් 10 හි තාවකාලික හිමිකාරීත්වයද දිනා ගන්නවා. එසේම සිය ජයග්‍රහණේ නිල වශයෙන් දෙනුම් දීම සඳහා ඔහු අද පස්සලුවේ දෙවන එලිසබෙත් රජින මුණ ගැසුණු අතර එහිදී ඇය නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා හට නිල වශයෙන් ආරාධනා කළ බවයි එරට මාධ්‍ය පැවසුවේ. ඩේවිඩ් කැමරන්ගේ පසුගිය පාලන සමය තුළ බ්‍රිතාන්‍ය ආර්ථිකය පසුබෑමකට ලක් වූ බවට මීට පෙර විවිධ චෝදනා එල්ල වුණා. එහෙත් එම චෝදනා අභියෝගයට ලක් කරමින් ඔහු මෙවර පසුගිය මැතිවරණයටත් වඩා වැඩි ආසන ගණනක් දිනාගෙන තිබෙනවා. ඔහු ජයග්‍රහණය කළ ආසන වලින් බහුතරයක් බ්‍රිතාන්‍යට හා වේල්සයට අයත් වීමද විශේෂත්වයක්. සිය ජයග්‍රහණය සමරමින් අග්‍රාමාත්‍ය කැමරන් පැවසුවේ ඒ රාජ්‍ය කන්සර්වේටිව් පක්ෂය තවදුරටත් ශක්තිමත් වූ රාජ්‍යයක් බවයි. මේ අතර ප්‍රතිපල ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි කරගනු ලැබුවේ බ්‍රිතාන්‍ය ප්‍රධාන විපක්ෂය ලෙස සැලකෙන කම්කරු පක්ෂයයි. විපක්ෂයේ පරාජය බහරගත් කම්කරු පක්ෂය නායක එඩ් මිලිබෑන්ඩ් ඒ රාජ්‍ය තම පක්ෂයට බලාපොරොත්තු බිඳ වැටෙන රාජ්‍යයක් වූ බව ප්‍රකාශ කළා. එසේම මෙම පරාජයත් සමග එඩ් මිලිබෑන්ඩ් කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමටද තීරණය කර තිබෙනවා. මේ අතර ප්‍රතිපල ලැයිස්තුවේ තෙවන ස්ථානයට හිමිකම් කියමින් බ්‍රිතාන්‍ය දේශපාලන කරලියේ නව පෙරළියක් සිදු කිරීමට ස්කොට්ලන්ත ජාතික පක්ෂය මෙවර සමත් වුණා. විශේෂත්වය වන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ස්කොට්ලන්තයට හිමි ආසන 59න් ආසන 56ක්ම ස්කොට්ලන්ත ජාතික පක්ෂය විසින් දිනාගෙන තිබීමයි. මේ අතර ප්‍රතිපල ලැයිස්තුවේ සිවුවන හා පස්වන ස්ථාන පිළිවෙලින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා UKIP පක්ෂය හිමි කරගත්තා. මේ අතර බ්‍රිතාන්‍ය මහමැතිවරණය සඳහා තරඟ වැදී ශ්‍රී ලාංකිකයින් තිදෙනාගෙන් එක් අයෙකු එරට පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට සමත් වී සිටිනවා.
දේශපාලන න්‍යායපත්‍ර වලට වඩා රටේ න්‍යායපත්‍රය ඉතා වැදගත් බවත් බලය සඳහා බෙදෙනවාද නැතහොත් රට එක්වීමට එක්වෙනවාද යන සියලු දෙනාම තීරණය කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. අද පෙරවරුවේ මාගම් රුහුණු උරුම කෞතුකාගාරයේ විවෘත කිරීම උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමන් මේ බව ප්‍රකාශ කළා. හම්බන්තොට පැරණි කච්චේරිය නවීකරණය කිරීමෙන් ඉදිකරන ලද මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදින් විවෘත කෙරුණා. සමුරු පළකය නිරාවරණය කර කෞතුකාගාරය විවෘත කළ ජනාධිපතිතුමා පළමු ටිකට් පත මිලදීගෙන එය නැරඹීමටද එක් වුණා. කෞතුකාගාර පරිශ්‍රයේ Wi-Fi කලාපය විවෘත කිරීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරුණා. මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසා සිටියේ දේශපාලන න්‍යායපත්‍ර වලට වඩා රටේ න්‍යායපත්‍රය ඉතා වැදගත් බැවින් බලය සඳහා බෙදෙනවාද රට ගොඩනැගීමට එක්වෙනවාද යන්න සියලු දෙනා තීරණය කළ යුතු බවයි. මේ රට ඉදිරියට ගෙන යන්න මේ රට ගොඩනගන්න ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වගේම අනික් දේශපාලන පක්ෂවල සහයෝගය අවශ්‍ය වෙනවා. රටක් බෙදුනහම ඒ රට සිද්ධ වෙන හානිය මහා ඛේදවාචකයක් කියලා දන්නවා. රටක් බෙදන්න බෙදෙන්න අපි කැමති නැහැ වගේම රටක ජනතාව කුමන හෝ කරුණු මත බෙදීම වෙන් කිරීම ඒ රටේ යහපත සඳහා සිදුවන්නේ නැහැ. ජනතාවගේ සංස්කෘතියන් දේශපාලන විකාශනයන් මේ සියල්ලත් එක්ක ජනතාවත් රටක් ගොඩනගන්න එක මතයකට එන්නට ඕනේ. බෙදීම වෙන්වීම සහ කැඩීම කියලා කියන්නේ නොදියුණු සමාජයක ලක්ෂණ. බලය සඳහා බෙදෙනවද? එහෙම නැත්නම් රටක් ගොඩනගන්න එකතු වෙනවද? දේශපාලන පක්ෂවල න්‍යායපත්‍රයට වැඩිය ජාතියේ න්‍යායපත්‍රය රටේ න්‍යායපත්‍රය තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඒ අවශ්‍යතාවය මේ කෙස් පැලෙන තර්කවලින් සමහර අය ඉදිරිපත් කළාට ජාතික ආණ්ඩුව වලට විරුද්ධයි අපි සර්වපාක්ෂික ආණ්ඩුව වලට විරුද්ධයි කියලා හිතන් බොහොම පැහැදිලිවම මේ රටේ තිබෙනාද ජාතික අවශ්‍යතාවය දේශීය ආර්ථිකය ශක්තිමත් කරලා මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නට පූර්ණ වශයෙන්ම මේ රටේ ජනතාවගේ දුගී බව තුරන් කරන්න භෞතික සම්පත් වල යම් සංවර්ධනයක් අපි දැක්කත් ජනතාවගේ නැතිබැරිකමේ දුගී භාවයේ තිබෙන තත්ත්වය අපි තේරුම් ගන්නට ඕනේ. රට තුල ඉන්න සියලු ආගම් සහ සියලු භාෂාවන් කතා කරන අය එක පිරිසක් විදිහට වැඩ කිරීම තමයි ලෝකේ අනික් රටවල් වල දක්ව පාඩමින් සහ අත්දැකීමෙන් මේ රටක් ගොඩනගන්න අවශ්‍ය වෙන්නේ. අපි අපේ රට ගොඩනගන්න අලුතෙන් හිතන්න ඕනේ. අලුතෙන් සැලසුම් කරන්න ඕනේ. මේ අතර ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහවැලි අධිකාරී පරිශ්‍රයේ පැවති තෙවරින් වරට සංවිධානය කරන ලද මෙත් සරණි වෙසක් තිගී ප්‍රසංගයේ නැරඹීමටද එක්ුණා. පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. රණවිරු රියල් ස්ටාර් හතරවන අධියරේ ජයග්‍රහයිකා වූ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකායේ කපිතාන් අරුණි නිරංජලාද සිල්වා මහත්මියට හිමි නිවසේ අතුරු බාර දීම ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරුණා. උඩවත්ත පාර පොතු වරාව මාළබේ ඉදිකරන ලද මෙම නව නිවසේ අතුරු ඇය වෙත බාර දුන් ජනාධිපතිතුමා එහි පැවති උත්සවයට සහභාගී වූ අතර ඇයගේ පවුලේ අය සමග සුහද කතා බහකට නිරත වුණා. මෙරට ආරක්ෂක අංශ වුන්ට අදාළ කාර්යභාරයේ කාර්යක්ෂම යෙදවීමට මේ වන විට වත්මන් රජය කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය රණීල් වික්‍රමසිංහ මහතා පවසනවා. ත්‍රස්තවාදී වෙනුවෙන් හමුදාවන් සිය දායකත්වයෙන් ලබා දී අවසන්ව ඇති බවත් මින් ඉදිරියට ඒ වෙනුවෙන් දේශපාලන විසඳුමක් සපයා ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අද පැවති විශ්‍රාමික ආරක්ෂක අංශ නියෝජිත හමුවකදී ප්‍රකාශ කළා. ආරක්ෂක ශේෂ්ත්‍රයේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සහ ක්‍රියාකාරීන් පිරිසක් අග්‍රාමාත්‍යතුමන් අද පෙරවරුවේ මෙලෙස හමු වුණේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී. අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කළා මේ රටේ හමුදාවට නියම තත්ත්වයක් ලබලා දෙන්න.
දවස් 100 වැඩසටහනේ 69 වෙනි වගන්තිය හැටියට සඳහන් කරේ දැනට තනකොළ කැපීමට පාරවල් අතු ගෑමට කානු ශුද්ධ කිරීමට යොදවා ඇති විරෝධාර රණවිරුවන් එින් මුදවාගෙන ත්‍රිවිධ හමුදාව හමුදා වැඩ කටයුතු පමණක් සීමා කිරීම අපේ රණවිරුවන් අද අපි ජාත්‍යන්තර වශයෙන් මානුෂික මෙහෙයුම් වලට යොදවන්න පුළුවන් වෙලා තියෙනවා ගිය සති දෙක තුලදී නේපාලයේ ඇති වුණ භූමිකම්පාව අවස්ථාවේදී පළවෙනි වතාවට ලංකාවේ ත්‍රිවිධ හමුදාව තමන්ගේ මෙහෙයුමක් හැටියට හමුදාවත් සිවිල් නිලධාරීන්ුත් එදා නේපාලෙට ගිහින් නේපාලි යුද්ධ හමුදාවේ මෙහෙයුම යටතේ බාරදුන්න දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු කරා නේපාල යුද්ධ හමුදාව තමයි වැඩියෙන්ම එතන බර ඇද්දේ ඒත් අපිට පුළුවන් උදව් කරන්න අපි ගිහින් ඒ හමුදාවට උදව් කරා විශේෂයෙන්ම නේපාලි යුද්ධ හමුදාපති ජෙනරල් රානා මෛතුමා අපේ මේජර් ජෙනරල් මෛත්‍රී ඩයස් මෛතුමාට ඒ ගැන ස්තුතිය ප්‍රකාශ කරලා තියෙනවා මීට ඉස්සෙල්ලා අපේ හමුදා මෙහෙම මෙහෙයුම් කරේ නැහැ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමහර වැඩ කටයුතු බාරගත්තා ඒ වගේම ආණ්ඩුව කරන මානුෂික මෙහෙයුම් වලට අපේ ත්‍රිවිධ හමුදාවය බාර දුන්නා ගිහින් සහභාගී වුණා ඒත් අද අපිට ප්‍රථම වතාවට කියන්න පුළුවන් ගුවන් හමුදාවට ඒ අවස්ථාව ලැබුණා අපේ හමුදාවය ගෙනියන්න අපි මේ යාබස් ගන්න රටේ මුදල් වියදම් කළා ණයට එදුවට වඩා අපි මුදල් ටිකක් වියදම් කරා නම් විශාල අහස් යානා දෙකක් ගුවන් හමුදාවට ගන්න මීට වඩා වෙනස් තත්ත්වයක් අද අපේ ලෝකෙ තියෙනවා අද මේ රටේ හමුදාව ගැන පිළිගැනීම ජෝන් කෙරි ඇමරිකාවේ රාජ්‍ය ලේකම්තුමා විශේෂයෙන් සඳහන් කළා තියෙනවා මොකද එතුමා කිව්වේ තමන්ගේ රටවැසියන් නොඑක් තැන්හි පිහිටවා ඇති හමුදා මුරපොළවලදී පරීක්ෂාවට ලක් වෙනවා නම් මෙවැනි රටක ජීවත් වීමට අප කිසිසේත් කැමති වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව උදෙසා යුද්ධ හමුදාවට විශාල මෙහෙවරක් ඇත. ඉන්දියන් සාගරයේ වැදගත් මුහුදු ගමන් මාර්ග ආරක්ෂා කිරීමේ කාර්යයත් ලොව පුරා ඇති එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ක්‍රියාදාමයන්ට සහභාගී වීමත් ශ්‍රී ලංකාව හමුදාවන්ට ඇත වගකීමක්. සටන් බිමේ නැත් අනෙකුත් ක්‍රියාදාමයන්ට අවතීන වෙද්දී ඔබ සමග එක්ව අවශ්‍ය සෑම සහයෝගයක් ලබා දීමට ඇමරිකා එක්සත් ජනපද රජයේ එකහෙළාම සූදානම් බවත් දන්වනු කැමති. මම අද කියෙව්වා ඊයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දෛනික මාධ්‍ය සාකච්ඡාව. ඊයේ මාධ්‍ය සාකච්ඡාවේ ඇහුවා මොකද්ද ශ්‍රී ලංකා හමුදාව ගැන කියන්නේ? නෑ කිව්වා ඉන්දියානු සාගරයේ ආරක්ෂාව ගැන. කරන්ට වැඩ කොටසක් තියෙනවා ශ්‍රී ලංකාවත් ඉන්දියන් සාගරයට අයත් ප්‍රධාන නාවික කේන්ද්‍ර ස්ථානයක්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කටයුතු කරන්න කියලා. The United States supports efforts of the Indo-Pacific region countries to provide maritime security. So we support Sri Lanka's efforts to contribute to maritime security and to fulfill its important role as a leading maritime nation in the Indo-Pacific region. එහෙනම් නව මූණු වරක් අපි හමුදාවට දීලා තියෙනවා. යුද්ධයක් කරනකොට ඕනෑම හමුදාවක සමහර අයතකින් යුද්ධ නීති සාමාන්‍ය නීති කඩ වෙනවා. එහෙම වුණාම ඒ රටේ යුතුකමක් තියෙන ඒක ගැන හොයලා බලන්න. යුද්ධයේ අන්තිම කාලෙදී සිවිල් කණ්ඩායම් ගණනාවක් මරුමුවටපත් වුණා කියලා චෝදනා තිබුණාද්දි ලංකා ආණ්ඩුවට තිබුණේ ඒක තමන් විසින් හොයලා බලන්න. ඒක කරන්න නැතුව එකඟ වුණා ජාත්‍යන්තර පරීක්ෂණය. දැන් ඒකෙන් අපිට ඈත් වෙන්න බෑ. යුද්ධයෙන් පස්සේ අපේ හමුදාවටත් තියෙනවා ඉදිරිය දිහා බලන්න. මේ රටේ ආරක්ෂාව වුමනයි. ත්‍රස්තවාදයක් ආපව ඇති කරන්න බෑ. හමුදාවට කරන්න පුළුවන් හැම එකක්ම දැන් කළා ඉවරයි. අපි දැන් දේශපාලන විසමුට යන නිසා එතනින් අය බලාපොරොත්තු වෙන මේ ප්‍රශ්නේ තවත් විසඳගන්න පුළුවන් වෙයි කියන. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රධාන ආණ්ඩුව කියන්නේ අපේ හමුදාව නවීකරණය කළා 21 වෙනි සතවර්ෂ සකස් කරන්න. සකස් කළා අපේ හමුදාව ලෝකෙ එක්කත් එකතු කළා ආරක්ෂා වැඩ කටයුතු බාර දිය යුතුයි කියලා. හිටපු ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කළ ජනාධිපති ආරක්ෂක සේනාව විසිරුවා හැර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය ජයනත් ජයවීර මහතා පවසනවා. ඒ අනුව එම හමුදා බට පිරිස් ඔවුන් පෙර සේවය කළ හමුදා ඒකක වෙත යොමු කරනු ඇති. පරිපාලන අවශ්‍යතාවය මත හිටපු ජනාධිපතිතුමන් විසින් ස්ථාපනය කරන ලද ජනාධිපති ආරක්ෂක සේනාව අප්‍රේල් මාස 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විසිරුවා හැර ඇති බව දන්වා සිටින අතර ඒ සඳහා අනුයුක්ත කර සිටි බටපිරිස් ඔවුන් අයත් රෙජිමෙන්තු සහ ඒකක වෙත මුදා හැර තිබෙනවා. කෙසේ වෙතත් සිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත වෙනමම ආරක්ෂක කණ්ඩයක් අදාළ රාජකාරීන්හි යොදවා සිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. අධිකරණ ලබා දුන් තහනම් නියෝගයේ නොතකමින් අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ භික්ෂුන් වහන්සේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 27 දෙනා අද අපමත මුදා හැරුණා.
තහනම් නියෝගයක් ලබා දී තිබේදී එය නොසලකා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය මාස 23 වෙනිදා විරෝධතා ව්‍යාපාරයක නිරත වීම හේතුවෙන් මෙලෙස භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු 27 දෙනෙකුට අද අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නියෝග ලබා දී තිබුණා. ඒ අනුව අධිකරණ ඉදිරිපත් වීමෙන් අනතුරුව භික්ෂුන් වහන්සේ 9 දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ඇතුළු අදාළ පුද්ගලයන් 27 දෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිළපෙටිය මහතා මෙහිදී නියෝග කළේ භික්ෂුන් වහන්සේ නමකට රුපියල් ලක්ෂයක ශරීරපයක් නියම කරන අතර අනිකුත් පුද්ගලයන්ගෙන් එක් අයෙකු රුපියල් 10,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, සරත් වීරසේකර, රොෂන් රණසිංහ, ජයන්ත කැටකොඩ, උදිත ලොකුබණ්ඩාර, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, වීර කුමාර් දිසානායක සහ ජානක ප්‍රියන්ත බණ්ඩාර යන මහත්වරුන් මෙලෙස ඇප මත මුදා හැර තිබෙනවා. මීට අමතරව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න වණතුංග, උදේ ගම්මන්පිල, රොජස් සෙනවිරත්න, ජගත් කුමාර, සුනිල් ජයමණි, උපාලි ගොඩිකාර, මදුමාද වරවින්ද හා අජන්ත ලේනි කියන පළාත් සභා මන්ත්‍රීවරුන්ද ඇප මත මුදා හැර තිබෙනවා. ලබන ජූලි මාස 13 වෙනිදා නඩුව යළි කැඳවීමට නියමිතයි. බෝට්ලෑලි වලට සීමා වූ දේශපාලන ක්‍රමය නතර කිරීමට කාලය එළඹ ඇති බව වරායහා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඊයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පාසලක විවෘත කිරීමේ උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරයේ විවෘත කිරීම වරායහා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් සිදු වුණා. අමාත්‍යවරයා මෙහිදී සමුරු පළකයේද නිරාවරණය කරමින් විද්‍යාගාරයේ පහසුකම් පරීක්ෂාවට ලක් කළා. සිසු දරුදරියන් සමග සුහද කතා බහක නිරත වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පසුව උත්සව සභාව අමතමින් අවධාරණය කර සිටියේ බෝඩ් දේශපාලන ක්‍රමය නතර කිරීමට දැන් කාලය එළඹ ඇති බවයි. මම බෞද්ධලිකව පාසලකට හරි පන්සලකට ගියාම දේශපාලන කතා කරන කෙනෙක් නෙමෙයි. මොකද අපිට පන්සලයි පාසලයි හදාගත්තොත් අපිට අද මේ රටේ තියෙන ප්‍රශ්න වාර ඉවරාකරණය කරන්න පුළුවන්. අපි බෞද්ධ කාලේ දැක්කා මෙව නම් ගලවනවා කියනවා, නම් ගහනවා කියනවා. අපි දේශපාලනය හැටියට පාසල ඇතුළට දේශපාලනය කියනවා. මම බෞද්ධලික හිතන දෙයක් තමයි මේ බෝඩ් දේශපාලන ක්‍රමයේ ධාමත් ඉක්මනින් මේ රටේ තුරන් කරගන්න. මම කවදාවත් මගේ බෝඩ් එකක් ගන්න පොරවද නැහැ. පාරක් කැඩුවා බෝඩ් එකක් ගන්න. අද පාරක් කැඩුවා බෝඩ් එකක් ගන්න. ඒ මුදල අපි දැනගන්නවානේ හරි විදියට පරිස්සම් කරගෙන හරි විදියට ආයෝජනය කරලා. අපි මේ ආයෝජනය කරනකොට අපේ නම ගහලා බෝඩ් එකක් ගහනවා නම් මම හිතන්නේ ඒක සුදුසු නැහැ කියලා. යෝජිත නව මැතිවරණ ක්‍රමය පිළිබඳව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින පැවැත්ුණා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේදී ලැබුණු ජන වර්මට අනුව මේ ආණ්ඩු ක්‍රමයට අදාළ හරයාත්මක ප්‍රසාස්කරණ ගණනාවක් ඉෂ්ට සිද්ධ කළ යුතු තිබෙනවා. පළවෙනි කාරණේ තමයි ඉතාම වේගෙන් මේ ප්‍රසාස්කරණ ඉදිරිපත් වෙමින් එනවා. දහනම නිසංශෝධනය ආව, සෞඛ්‍ය පනතාව, තොරතුරු දැනගීමේ පනතාව, දැන් මේ තව එකක්, එහෙම වේගෙන් එනවා. දහනම වෙනි ආණ්ඩු ක්‍රමයත් සංශෝධනය හා සමාන, ඒ සමාන බරකයෙන් යුක්ත ඉතාම වැදගත් ප්‍රතිසංස්කරණයක් ඉදිරියේදී එන්නට නියමිතයි. ඒ ප්‍රසාස්කරණය තමයි මැතිවරණකම ප්‍රසංස්කරණ. මේ මැතිවරණකම ප්‍රසංස්කරණ සම්බන්ධයෙන් සෑහෙන කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රතිපත්ති වැක් වශයෙන් හැමෝ දෙනාම පිළිගත්තා මේ දැනට පවත්නා මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි කියන කාරණය. ඒ වෙනස් විය යුතු කියලා ප්‍රතිපත්ති වශයෙන් පිළිගත්තට කොයිම කාලයකවත් එය නීතියක් හැටියට සම්මත කරලා ඒ වෙනස් කිරීමේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමේ දේශපාලන අධිෂ්ඨානය ගොඩක් ඈත තිබුණේ නැහැ. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුම තම පැහැදිලි තීන්දුවක් අරගෙන තිබෙනවා. එතුමන්ගේ රජයේ මේ වකවානුවේ මේ මැතිවරණකම් ප්‍රසංස්කරණය ඉස්සරහට ගෙන යන්නට අදාළ කටයුතු කරමින් යනවා. එහි නීති කෙටුම්පත දැනට සකස් වෙමින් තිබෙනවා. අද වන විට මේ සම්බන්ධයෙන් වඩාත්ම උනන්දුවක් දක්වන විද්වතුන්, ඒ වගේම මැතිවරණ ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ වෙන දේශපාලන පක්ෂ, මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඇතුළු ඒ සියලු පිරිස් ගැඹුරු සංවාදයකින් පසුව අදහසත් අපි මේ පිළිබඳ සාකච්ඡා කරනවා. ලබන සඳුදා ජනාධිපතිතුමා කැඳවලා තිනවා සියලු පක්ෂවල නියෝජිතයන්. ඒ වෙලාවේ ඒ පක්ෂවල අවසන් එකඟතාවය ගැනීමට ඇති ඉඩකඩ විමසා බලනවා.
ඊට පස්සේ 13 වෙනිදා කැබිනට් මණ්ඩලයේදී අවසන් වතාවට කැබිනට් මණ්ඩල රැස් කළ වෙලාවේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ තියෙන යෝජනාව සම්බන්ධයෙන් මේ කෙරෙන සංවාදයේ අවසන් ප්‍රතිඵලය මත ඒ සංශෝධන සහිතව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් වෙන්නට නියමිතයි. ඉන්පසු 19 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙනවා. මේ පිළිබඳව කෙටුම්පත අධිකරණයේ වෙත යොමු වෙනවා. ඉන්පසු බලාපොරොත්තු වෙනවා හැකි උපරිම ඉක්මනින් මේ කටයුතු සම්පූර්ණ කරන්න. එතකොට අපිට 20 වෙනි සංශෝධනය සම්මත කරගැනීමේ ඉතාමත් තීරණාත්මක මොහොතට එළඹෙන්නට පුළුවන් වෙයි. යාපනයේ ඡන්ද බල ප්‍රදේශ 11ක් තියෙනවා. හැබැයි තේරිපත් වෙන්නේ මන්ත්‍රීවරු 7 දෙනයි. ඉතින් එහෙනම් කොහොමත් ආසන 4කට මන්ත්‍රීවරු නැහැ. ඒ වගේම තමයි බදුල්ලේ ආසන 9ක් තියෙනවා. මන්ත්‍රීවරු 8 දෙනයි තේරෙන්නේ. එහෙනම් එක මන්ත්‍රීවරයෙක් නැහැ. ඒ නිසා තමයි අනිවාර්යයෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් වෙනවා නම් සීමා නිර්ණය අත්‍යවශ්‍යම වෙනවා. අද මේ තියෙන මැතිවරණ කොට්ටාස 160 තුල වතු දෙමළ කියන ජන කොට්ටාසෙ තියෙන එක මැතිවරණ කොට්ටාසයක් විතරයි. ඒ නුවරඑළිය මස්කෙළිය. ඒක තමයි ලංකාවේ තියෙන විශාලම මැතිවරණ කොට්ටාසෙ 103ක් ජනගහණය ඉන්නවා. අනිවාර්යයෙන්ම ඒ ඇයට අවම වශයෙන් ආසන 7ක් 8ක් ලැබෙන විදිහට අපි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමක් කරන්න වෙනවා. ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය ජාතික හෙළුවරමේ වගේ පක්ෂ තියෙනවා. ඉතින් ඒ ඇයටත් මේකෙන් අවාසියක් නොවිය යුතුයි. අර අපි මේ සිංහල ජන සමාජයේ කතාවක් තියෙනවා කිරි හින්දා විසි කරන්නත් බෑ උණු හින්දා බොන්නත් බෑ හැබැයි රැවුලේ නොගෑවි කැඳ බොන්න ඕනේ. ඒ නිසා අපි මේ කරන්න හදන්නේ කිරි අරගෙන කැඳ වලට දාලා මිශ්‍ර කරලා උණු කිරි එතකොට කැඳ වලට දාපු ගමන් පොඩ්ඩක් ඒක නිවෙනවා. එතකොට දැන් නිවිලා තියෙන හින්දා රැවුලේ නොගෑවි බොන්න හදන ක්‍රමයක් තමයි හදන්නේ. නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ලෙස ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය අද සිය දොරේ වැඩ බහර ගන්නු ලැබුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මෙම උත්සවය පැවැත්වුණා. මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පර්ණවිතාන මහතාද එක්ව සිටියා. මෙහිදී යෙදී තිබූ සුබ මොහොතින් නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් වරිය ලෙස ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය සිය දූරයේ වැඩබාර ගනු ලැබුවා. පෞතින ධනපත වර්ෂාව හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ 17 කණු ප්‍රදේශයේ නායමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් අවහිරව ඇති මාර්ගය වෙනුවට වැල්ලවාය කොස්ලන්ද මාර්ගය භාවිතා කරන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දී සිටින්නේ. ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රියේ නායමක් සිදු වුණා. පසුගිය දා සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙලෙස මාර්ගයේ තැනින් තැන නායාමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වී තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පවසන්නේ මෙම නායාම හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට නායාමට ලක් වූ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වනවා. මේ වන විට පවති වැස්සහිත කාලගුණය සම්බන්ධයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. අන්තර් නිවර්තන අධිකාරී කලාපයේ බඩටෑම නිසා දිවිනාශිත වැසි ඇතිවීමේ හැකියාව වැඩි මට්ටමක පවතිනවා. අපරභාගී නිසා රාත්‍රී කාලයේදී දිවිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසිද ඇතිවීමට ඉඩ පවතිනවා. උත්තරම සිට කොළඹ සහ ගාල්ලහර හා මාතර දක්වා වන වෙදබඩ ප්‍රදේශවල උදේ කාලයේදී මත්ද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරු සහිත වැසි ඇතිවීමේ ව්‍යාපාරික පුවත් දැන් කියා මොටර රථ සමාගමේ නවතම සමාජිකයන් ලෙස ග්‍රෑන්ඩ් කාර්නිවල් මොටර රථය වෙළඳපොළට හඳුනා දීම ඊයේ කොළඹදී පැවැත්ුණා. The grand launch of the Kia Grand Carnival in Sri Lanka. Put your hands together. Redefining space. Grand Carnival motor rathaya thula ita pahasuwen 7 denekuta gaman kala heki aakarayata nirmanaya karayati athara mema rathaya asana peeli 3kin samanvidai. Kia aayathane visin nipadu R2 turbo diesel engine in mema motor rathaya savi balagan wen athara mehi vega hike swankriya giya paddhatiyak saha navina taakshanin samanvidai. Kia pawule nawathama samajika shaktimath menma alankara lesa hadagan me thibenawa. Adisukopogi lesa nirmanaya wi athi Grand Carnival motor rathaye milaganan Sri Lanka mudalin rupiyal million 8 sita aarambha wenawa. මෙම මොටර රථය හඳුනා දීමේ අවස්ථාවට අමාත්‍ය ජෝන් නමරතුංග මහතා සහ දකුණු කොරියානු තානාපති ඇතුළු කියා සමාගමේ නිලධාරීන් රසක් එක්ව සිටියා.
දවසේ පුවත්පත් විපරම වෙතයි දැන් අවධානය. ලංකාදීප බැසිල් 20 තෙක් යලි රිමාන්ඩ් බරපතල රෝගී තත්වයක් නැහැ. අධිකරණ වෛද්‍ය නිලධාරී උසාවියට දන්වයි. ඉන්ධන මිල නංවන්න එපා. අගමැති උපදෙස් දෙයි. මහින්ද අගමැති අපේක්ෂක කරනවා නම් පාවෙන ඡන්ද ගැනත් සිතිය යුතුයි. ඇමති රාජිත කියයි. කෝට්ටේ නගර සභා බිමේ ගුටි කෙලියක්. මව්බිම අධිකරණයෙන් කැඳවූ ඩලස්ට බන්දුලට ප්‍රසන්නට උදයට ගාමිණීට වීර කුමාරට එස්එම්ට කැටගොඩට සරත්ට අද මොනව වෙයිද? අභිනව අස්ගිරි මහනාහිමි තේරීම අද තුන්වන වරටත් බැසිල් රිමාන්ඩ් දිවයින ලබන 15 වෙනිදා නිල කාලය අවසන් පළාත් පාලන ආයතන 234ක බලය ලේකම්ලාට බෙලේසුදා මහාධිකරණය හමුවට මහචන්දේන් පසු එජාපයෙන් තුන්වැනි ජනරජ විවස්ථාවක් රාජපක්ෂ පවුලේ වත්කම් ට්‍රිලියන 2.2ක් මංගල සමරවීර දිනමින ජාත්‍යන්තර බුද්ධිආංශ තොරතුරු අනුව මහින්දගේ සහ පහුලේ වත්කම් ඩොලර් කෝටි 1800ක් පෝට් සිටි නවත්තන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසිකම් පෙස්තමක් සාකච්ඡාවට ගියේ කිසිවක් ඉල්ලන්න නොවේ හිටපු ජනපති කියයි උතුරුදිග පාකිස්තානයේ සිදු හෙලිකොප්ටර් යාන අනතුරකින් පුත්කලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේකේ පුත්කලින් අතර තානාපතිවරුන් 2 දෙනෙකුද වෙනවා. මෙලෙස අනතුරට පත්ව තිබෙන්නේ පාකිස්තානු හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක්. අනතුරින් පාකිස්තානයේ සේවයේ නියුතු නොවිච්චනු සහ පිලිපින තානාපතිවරුන් 2 දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම යානයේ ගමන්ගත් ඉන්දුනීසියාවේ සහ මලයාසියාවේ රාජ්‍ය තාන්ත්‍රිකින් 2 දෙනෙකුගේ බිරින්දවරුන් 2 දෙනෙකුද ජීවිතක්ෂයට පත් වුණා. හෙලිකොප්ටර් යානයේ නියමුවන් දෙදෙනාද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ බවයි පාකිස්තානු ආරක්ෂක අංශ තහවුරු කළේ. අනතුර සිදු වී හෝරා කිහිපයක් තුලදී එහි වගකීම පාකිස්තානයේ ක්‍රියාත්මක තලිබන් සංවිධානයේ බාර ගන්න ලැබුවා. එම සංවිධානයේ පැවසුවේ අග්‍රාමාත්‍ය නවාස් ෂෙරිෆ් ඉලක්ක කර අදාළ හෙලිකොප්ටර් යානයට ප්‍රහාර එල්ල කළ බවයි. ව්‍යාපෘති දෙකක වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා අග්‍රාමාත්‍ය නවාස් ෂෙරිෆ්ද හෙලිකොප්ටර් යානයකින් එම ප්‍රදේශය වෙත පැමිණ තිබෙනවා. එහෙත් ප්‍රහාරයට ලක් වී ඇත්තේ ඔහු ගමන්ගත් හෙලිකොප්ටර් යානය නොව රාජ්‍ය තාන්ත්‍රිකින් ගමන්ගත් අනෙක් හෙලිකොප්ටර් යානයයි. මේ අතර යානයේ කඩාවැටී ඇත්තේ පාසල් භූමියකට වන බැවින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි පාකිස්තානු ආරක්ෂක අංශ පවසන්නේ. හෙලිකොප්ටර් යානයේ කඩාවැටීම නිසා පාසල් භූමිය පිහිටි එක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවද වාර්තා වනවා. මනුෂ්‍ය ඝාතනයකට අදාළව සුපිරි නළු සල්මන් කාන්ට නියමිතව තිබූ පස්වසරක සිරදඬුවම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ බොම්බේ මහතිකරණය විසින් 2002 වසරේදී පදික වේදිකාවක නිදා සිටි පුත්කලින් පස් දෙනෙකු සිය මෝටරත්වයට යට කර පලා යාමට අදාළව මුම්බයි අධිකරණය පසුගිය බදාදා ඔහුට එරෙහිව පස් වසරක සිරදඬුවමක් නියම කළා. එම සිරදඬුවමට අදාළව සල්මන් ඛාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එය අද බොම්බේ මහාධිකරණය විසින් විභාග කෙරුණා. එහිදී බොම්බේ මහාධිකරණය විසින් සල්මන් ඛාන්ට එරෙහිව නියම වූ පස් වසරක සිරදඬුවම තාවකාලිකව අත්හිටවනු ලැබුවා. එහෙත් එම තීන්දුව හරහා ඔහුට පූර්ණකාලීනව නිදහස හිමි නොවන අතර අභියාචනය එළබෙන ජූලි මාසයේදී යලිත් විභාගයට ගැනීමට නියමිතයි. එසේම අධිකරණය විසින් ඔහුට ඉන්දියා රුපියල් 30,000ක අපකරයක්ද නියම කර ඇති බවයි එරට මාධ්‍ය පැවසුවේ. එසේම සල්මන් ඛාන් හට රටින් පිටව යාමට අවශ්‍ය නම් අධිකරණය හරහා පූර්ව අවසරයක්ද ලබා ගත යුතු වනවා. අධිකරණ තීන්දුව නිකුත් වන අවස්ථාවේදී සල්මන් ඛාන්ගේ පෞද්ගලික නිවස ඉදිරිපිට විශාල ජනකායක් රැස සිට ඇති අතර ඒ හේතුවෙන් මාර්ග රැසක්ද අද දිනේදී අවහිර වී තිබුණා. ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියේ යේ පැවති තරගවලින් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කළා.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම අතර ඊයේ 41 වෙනි තරගයයි පැවැත්ුණේ. කාසිවාසය දිනා ගන්නවින් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. සිය ඉනිම ක්‍රීඩා කරමින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම නිමිත පන්දු අර 20 අවසානයේ කඩලු 4ක් පමණක් දැවි ලකුණු 201ක් රැස් කළා. සන්රයිසර්ස් ඉනිම ඉහළ ලකුණු සංඛ්‍යාවක් වෙත ගෙන ගිය යන් මෝගන් පන්දු 28ක් තුල වේගවත් ලකුණු 63ක් සහ ශිඛර දවන් ලකුණු 54ක් ලබා ගත්තා. පොන්දේමි දේෂන් වොට්සන් කඩලු 2යි. ඉනනතුරු ලකුණු 202ක ජයග්‍රහණ ඉලක්කයක් සමයාමට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පිටියට පිවිසුණා. ඉතාම ප්‍රබල සහ තීරණාත්මක තරගයකින් පසුව පන්දු අර 20 අවසානයේ කඩලු 7ක් දැවි රාජස්ථාන් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 194ක් පමණයි. සන්රයිසර්ස් කණ්ඩායමට ඒ අනුව ලකුණු 7ක ඉතාම තියුණු ජයග්‍රහණයක් හිමි වුණා. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම වෙනුවෙන් හුදකලා ඉනිමක් වඩා කළ ස්ටීවන් ස්මිත් වේගවත් ලකුණු 68ක් රැස් කළා. ජේම්ස් ෆෝක්නර් ලකුණු 30යි. පන්දේමේදී භුවනේශ්වර කුමාර් කඩලු 3ක් නිද හෙළුවා. තරගයේ වීරා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ යන් මෝගන් इनतर मेवर ईपीएल तरंगावली 42 वें तरंगे लेस कोलकाता नाइट राइडर्स कंडायम सह दिल्ली डेयरडेविल्स कंडायम अत्र तरंगे तरत्तुना सीआई निम क्रीडा कर्मीन कोलकाता नाइट राइडर्स कंडायम पंदुवार विसतुल कटलु हतक देवी लकुनु 171 क लबा गत्ता कंडायमे वेडिम लकुनु लाबिया उ यूसुफ पतान पंदु 24 क दी रेस कर लकुनु संख्याव 42 क रोबिन तोपा लकुनु 32 क इमरान ताहिर लकुनु 46 क तुल कटलु 2 क मिद हेलुवा दिल्ली डेयरडेविल्स कंडायम लकुनु 172 क इलाक्यात हंबायामट आईपीटी पीयुसुने एहेत औंट नियमित पंदुवार विस अवसाने कटलु 6 क देवी लबा गनिमट हकीउने लकुनु 158ක් පමණයි. SSIR ලකුණු 40ක් රැස් කරද්දී මනෝජ් දිවාර සහ නායක ජේ.බී. දුමිනි ලකුණු 25 බැගින් රැස් කළා. අනකි පන්දුවේම නිර්දෙවීම් පියුස් චවුලා ලකුණු 32කට විඳහෙළු කඩලු සංඛ්‍යාව 4ක්. ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 13ක ජයග්‍රහණයක් හිමි වෙද්දී තරඟේ වීරය සම්මානය පියුස් චවුලා විසින් දිනා ගත්තා. මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව पालक कंसर्वेटिव पक्षे आसन 330ක් ලබා ගැනීමෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. කම්කරු පක්ෂයට ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ආසන 232ක් පමණයි. ඊයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් බ්‍රිතාන්‍යයේ पालक कंसर्वेटिव पक्षे आसन 330ක් ලබා ගැනීමෙන් ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා. කම්කරු පක්ෂයට ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ආසන 232ක් පමණයි. එම ප්‍රවෘත්තියත් සමගින් අද නියමිත ප්‍රධාන ප්‍රති ප්‍රකාශය අවසන් වෙනවා. හෙටත් රාත්‍රී 7:30ට හමු වෙමු සිද්ද ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ. සුබ රාත්‍රිය.